ආදරයෙන් පිළිගන්නවා සිව්කොණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම රෙස්ටුරන්ට් එකක් කියන්නේ ඉතින් අපි හැමෝම කන්න යන තැනක්නේ ඕනේ තරම් වෙනස් වෙනස් විදිහේ රෙස්ටුරන්ට් අපි දැකලා තියෙනවනේ මේ වගේ ඒවට යන්න තියා මේවා ගැන නම් ඔබ කීනකින්වත් හිතලත් නැතුව ඇති හැබැයි මේ වගේන් කෑම කන්න ලෝකේ වටෙන්ම මිනිස්සු එනවා ඒ වගේම තමා සමහර රෙස්ටුරන්ට් වලින් කෑම කන්න මාස ගාණක් බලාගෙන ඉන්නත් වෙනවා ඉතින් අද අපි කියන්න යන්නේ ලෝකේ වටේ ප්‍රසිද්ධ වුණ වෙනස්ම විදිහේ රෙස්ටුරන්ට් මොනවද කියලා ඊට කලින් මතක් කරනවා සිව්කොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා එහෙනම් අපි යමු වීඩියෝ වලට මුලින්ම කියන්න යන්නේ ලන්ඩන් වල තියෙන ඩී බොනියාඩි රෙස්ටුරන්ට් එක ගැන මේකේ තියෙන වෙනස්කම ගැන ඔබට පුදුමත් හිතෙයි මේ රෙස්ටුරන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේකට එන අයට ආහාර ගන්න තියෙන්නේ නිර්වතින් 2016 අවුරුද්දේ ලන්ඩන් වල ආරම්භ කරපු මේ රෙස්ටුරන්ට් එක නියු රෙස්ටුරන්ට් එකක් ඉතින් මේකට එන පාරිභෝගිකයෝ විතරක් නෙවෙයි සේවකයන් චෙෆ්ලා මේ හැමෝම ඉන්නේ නිර්වතින් කියලා තමයි කියන්නේ මොකද කියන්නේ කීයක් ගියත් කමක් නැහැ කියලා යන්න හිතෙනවද දැන් අපි යන්න හදන්නේ ඇමරිකාවට ඒ ඇමරිකාවේ ද යර්ට් රෙස්ටුරන්ට් එකට මේ රෙස්ටුරන්ට් එකට යන්න තියෙන්නේ ලොකු වනාන්තරයක් මැදින් ඉතින් විනෝද වෙන්න කැමති අයට විනෝද ගමන් යන්න කැමති අයට මේක ගොඩක් ගැළපෙන තැනක් වෙයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට එන පාරිභෝගිකයන්ට චෙෆ්ලා කෑම පිළියෙල කරන්නේ පාරිභෝගිකයන් ඉදිරියමයි මේකේ එකවර 24 දෙනෙක්ට ඉඳගෙන කෑම කන්න පුළුවන් චීනයේ ෂැන්හයි නගරයේ තියෙන අල්ට්‍රා වයලට් කියන රෙස්ටුරන්ට් එක ගොඩක් ප්‍රසිද්ධ එකක්. හැබැයි මේක තියෙන තැන කවුරුවත් දන්නේ නැහැ. ෂැන්හයි නගරයේ ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක තමයි මේක පිහිටලා තියෙන්නේ. මේක තියෙන තැන ලිපිණය ගැනවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි හැම රාත්‍රියකම මේ රෙස්ටුරන්ට් එකේ අමුත්තන් 10 දෙනෙක් සඳහා කෝකස් 20ක මෙනු එකක් තියෙනවලු. ඉතින් ඔයාලා දැන් හිතනවා ඇති මේ තැන රහසිගතයි නම් යන්නේ කොහොමද කියලා. මේකට යන්න කැමති පාරිභෝගිකයන්ට කලින් එන්න ඕනේ වෙලාව තැනක් කියනවා. ඊට පස්සේ එයාලව රහසිගතව රෙස්ටුරන්ට් එකට අරගෙන යනවා. ඉතින් මේකට යන්න කැමති නම් මාස 4කට කලින්වත් මේ රෙස්ටුරන්ට් එක වෙන් කරගන්න වෙනවා. මෙතනට ගියාම දකින්න තියෙන්නේ කුඩා ඩයිනින් හෝල් එකක්. ඉතින් මේ කොච්චර රහසිගතද කියනවා නම් අද වෙනකන් මේ රෙස්ටුරන්ට් එක තියෙන තැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. අපි දැන් ආයෙමත් යන්න හදන්නේ ඇමරිකාවට. ඒ ඇමරිකාවේ ඔපෙක් රෙස්ටුරන්ට් එකට. මේ රෙස්ටුරන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ කෑම කන්න තියෙන්නේ අඳුරේ. මේ ක්‍රමය මුලින්ම ආරම්භ වුණේ යුරෝපයේ. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්නේ. හැබැයි ඉතින් මේ රෙස්ටුරන්ට් එකට යනවා නම් ඔයාට කෑම කන්න වෙන්නේ අඳුරේ ඉඳගෙන. ඉතින් මෙහෙම කෑම කන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අපි රෙස්ටුරන්ට් වල කෑම ගනිද්දී කෑමට විශේෂ අවධානයක් දෙන්නේ නැහනේ. හැබැයි මෙහෙම කෑම ගනිද්දී අපේ සම්පූර්ණ අවධානයම අපි කන කෑමට තමයි තියෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි මේ රෙස්ටුරන්ට් එකේ අඳුරේ කෑම කන්න දෙන්නේ. ඩුබායි වල තියෙන වෙනස්ම විදිහේ රෙස්ටුරන්ට් එකක් තමයි මේ චිල් අවුට් අයිස් ලොන්ජ් කියන්නේ. අයිස් වලට කැමති අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේක ටිකක් විශේෂ තැනක්. මොකද මේ රෙස්ටුරන්ට් එකේ තියෙන හැම දෙයක්ම පුටු මේස පවා නිර්මාණය වෙලා තියෙන්නේ අයිස් වලින්. ඉතින් මේකට එන අයට සීතල දරා ගන්න බැරි වුණොත් රෙස්ටුරන්ට් එකෙන්ම ජැකට් එහෙමත් දෙනවලු. අපි දැන් ආයෙමත් යන්න හදන්නේ චීනයට. චීනයේ ප්‍රිසන් තීම් රෙස්ටුරන්ට් එකට. මේ රෙස්ටුරන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේකට එන පාරිභෝගිකයන්ට කන්න දෙන්නේ රෙස්ටුරන්ට් එකේ තියෙන සිරකූඩුවල. ඒ විතරක් නෙවෙයි මේ රෙස්ටුරන්ට් එකේ සේවකයන් ඇඳගෙන ඉන්නේ සිරකරුවන් විදිහට. ඉතින් ඔන්න සිරබත් කන්න කැමති අයට නම් මේ තැන වැදගත් වෙයි. ඇමරිකාවේ තියෙන අමුතුම විදිහේ රෙස්ටුරන්ට් කිහිපයක් ගැනත් අපි කතා කරානේ. ඉතින් මේ ඒ වගේ තවත් අමුතු විදිහේ රෙස්ටුරන්ට් එකක්. මේකේ නම තමයි Heart Attack Grill Restaurant. මේක තියෙන්නේ ඇමරිකාවේ ලාස් වේගාස් වල.
මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ වැඩ කරන සේවිකාවන් ඇඳගෙන ඉන්නේ හෙදියන් වගේ. තවත් තියෙන විශේෂම දේ තමයි මෙතෙන්ට කන්න එන පාරිභෝගිකයන්ට රෝහලක රෝගීන්ට අඳන ඇඳුමක් අඳින්න වෙනවා. ඉතින් ඔන්න මේ රෙස්ටුරන්ට් එකට යනවා නම් ලෙඩක් නැතුව රෝගියෙක් වෙන්න පුළුවන්. දැන් කියන්න යන්නේ කිව්වම යන්න ටිකක් බය හිතෙන රෙස්ටුරන්ට් එකක් ගැන. ප්‍රංශයේ තියෙන එගුලෙඩෝ මෙට් කියන මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ ටිකක් බය හිතෙන තැනක. මේක තියෙන්නේ ප්‍රංශයේ උස කඳු වැටියක් මුදුනේ. මේක මීටර් 12605ක් පමණ උසයි. ඉතින් මේ උස ගැන අහලා බය වුණත් මිනිස්සු නොයානම් ඉන්නේ නැහැ. සිය ගාණක් මිනිස්සු මෙතෙන්ට ආහාර ගන්න එනවා. ඉතින් මේකට යන්න තියෙන්නේ කේබල් කාර් භාවිතා කරලා. මේ කියන්න යන රෙස්ටුරන්ට් එක ගැන නම් ඔබ පුදුම වෙයි. පුදුමයටත් වඩා ඔබට අප්‍රසන්න බවක් දැනේ. අපි මේ කියන්න යන්නේ තායිවානයේ තියෙන ටොයිලට් රෙස්ටුරන්ට් එකක් ගැන. මේ රෙස්ටුරන්ට් එකේ හැම දෙයක්ම වගේ හදලා තියෙන්නේ ටොයිලට් එක මූලික කරගෙන. කෑම කන්න තියෙන්නේ කොමඩ් එකක ඉඳගෙන. ඒ විතරක් නෙවෙයි මේ රෙස්ටුරන්ට් එකේ කෑම බෙදන්නේ කොමඩ් එකක් වගේ හදපු භාජනවල. ඉතින් ඔන්න ඔයාලටත් කැමති නම් යන්න පුළුවන්. බෙල්ජියමේ තියෙන අමුතු රෙස්ටුරන්ට් එකක් තමයි රෙස්ටුරන්ට් ඉන් එයා කියන්නේ. මේක හුළඟේ පාවෙන රෙස්ටුරන්ට් එකක්. ට්‍රේන් එකක උදව්වෙන් එල්ලෙන මේසෙක තමයි කෑම කන්න තියෙන්නේ. මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ ආරක්ෂිතව. ඉතින් කෑම ගන්න ගමන් වටපිට බල බල හුළං වැඩි වැඩි කෑම කන්න මේ රෙස්ටුරන්ට් එකට ගිහාම අවස්ථාව තියෙනවා. ඔන්න ලෝකේ තියෙන අමුතුම එක එක විදිහේ රෙස්ටුරන්ට් කිහිපයක් ගැන තමයි අපි කිව්වේ. ඔයාටත් කැමති එකක් තෝරාගෙන ගිය වෙලාවක ඒ වෙනස්ම අත්දැකීම අරගෙන එන්න පුළුවන්. එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්කොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.